प्रधान कथिकवतम संबंध कंपनी आरक्षा රටක යම් කිසි වැඩපිළිවෙලක් එක්ක රටක ජනතාව යම් කිසි බලයක් දුන්නා නම් ඒක ක්‍රියාත්මක කරන්න ඒ නායකයා දැක්ම ඒ නායකයා ජනාධිපතිවරයා මේ දැන් මේ පොලිතින් තහනම් කිරීමේ ක්‍රියාවලියට පෙර ඒකට වෙන තමයි මේ කසල කියන එක ඒක සඳහා එතුමා ජනාධිපතිවරණ කලින් දෙරණ නාලිකාවේ දිල්කා සමග සාකච්ඡාවකදී කියනවා මේ කුණු වලට කරන්න මොකද්ද කියන එක අපි एक मेवेला अवधान युमको न मुकद मेक अवधान महिंद अमरवीर अमित पर जागे अध्ययन में कहा मितुमा में किन प्रकाश මේ එතුමා ජනාධිපතිවරණය කලින් මේ රට හදන දැක්ම එතුමාගේ දැක්ම ඉලක්ක වේද දැන් එතන මහින්ද අමරවිර මහත්තයා මේ පෞගේ දවස්වල මාධ්‍ය මුතියමින් ජෝකට් කොප්ප තහනම් කරනවා පොලිතින් තහනම් කරනවා අරක තහනම් කරනවා ලන්ච් හිට්ටිය තහනම් කරනවා මේ කියලා මේ සද්ද දාන්නේ මොකද හේතුව අපිට තියෙන ප්‍රශ්නයක් නේක මොකද මම ආපන ශාලා හිමියන්ගේ සංගම සභාපති ඒ වගේම මේ සිවිල් සමාජය තුළ රටේ ජනතාව වෙනුවෙන් මේ අයිති වෙනු කතා කරන අපි සිවිල් මහජන අයිතීන් වැනි සංවිධාන කොන්නගල තිබෙන ඒ නිසා මේකේ පැහැදිලි ලෙසම මේ මොකද්ද මේ කරන්න හදන්නේ ජනාධිපතිවරයාගේ දැක්මද මහින්ද අමරවිර ඇමතිවරයා මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ මම මේ මහින්ද අමරවිර ඇමතිවරයා පිළිබඳවත් යම් කිසි පෙන්වීමක් කරන්න මේ ඔහු අමාත්‍යාංශයේ දරනකොට මේ ඔහු මේ කියපු දේවල් කරපු දේවල් ඉදිරියේදී රටේ ආහාර හිගයක් ඇමති මහින්ද අමරවිර මගී ජනතාවගේ පහසුවට අංග සම්පූර්ණ ආපන ශාලා පද්ධතියක් සකසනවා ඒ එක්කම සෑම බස් රථයකටම දුන්නා සුභාවිත ගීත අහන්න කියලා මාධ්‍ය කෙනෙක්ලා මහලුකොට සීඩී දුන්නා අපි අහන දැන් බස් වල අහනවද කියලා ඒ සුභාවිත ගීත එතකොට වසවිසෙනදී ගොවිජාලයේ සමාජිකත්වයේ කුසිකර්ම ඇමති අමරවීර ගනි මිරිස් වලින් ස්වයංපෝෂිතී අපිට මේ වසරේ පිටරටින් මිරිස් ගේන රුපියල් බිලියන 14000ක් විතර යාවි ඇමති මහින්ද අමරවීර මේ ගෑස් සිලින්ඩර් එකෙන් රුපියල් 10ක් කඩුණෙන් පස්සේ බැඳුණෙන් පස්සේ අපි ආප්පෙන් රුපියල් 10ක් කැටි කරා. ඒ වෙලාවේ එතුමා මට කිව්වා මේ ගෑස් සිලින්ඩරෙන් හදන්නේ ආප්ප කීයද කියලා. එතුමා ඒ වෙලාවේ. ඒතකොට අපි ඒ වෙලාවේ එතුමාට එනම් වහම මිල සූත්‍රයක් හදලා මේක වැඩිපුර හදන්න කියලා. ඒ නිසා මේ තින්නේ එතුමා පහුගිය කාලේ ඇමතිකම් ධූර දරවදි කරපු දේවල් කියපු දේවල්. ජනතාවට පළදායි එක දෙයක් කරලා නැහැ. එහෙම දෙයක් නැතුව මේ ජනතාවට දෛනික අත්‍යවශ්‍ය වන මේ බාණ්ඩ මෙසේ තහනම් කිරීම සම්බන්ධව මාධ්‍ය මගින් සහ මේ වගේ ප්‍රචාර කිරීම තුළ ඒ කර්මාන්තය සහ ඒ කර්මාන්තයෙන් ජීවත් වෙන ඒ කර්මාන්තය තුළින් ජීවත් වෙන සියලු කොට්ටාසවල සම්පූර්ණ අනියත බියක් සහ ඔවුන්ගේ ඉදිරි ජීවන රටාව වැත්ම සහ බරපතල ගණ්‍ය අර්බුදය ලක් කළ තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි මේ ප්‍රශ්නය ආපු වෙලාවේ මෛත්‍රීපාල මහත්තයාට වැරදි තොරතුරු විවා නිලධාරීන් විසින් සම්පූර්ණ කාල පෞගේ කාලය ගැන පොලිතින් මේක ඒ ක්‍රියාවලිය උනේ මේකම තමයි. ඒ නිසා එදා හරියට අද තේරුම් ගන්න ඕනේ එදා හිට පැමිතිවරු එදා පොලිතින් ක්‍රියාවලිය හරියට කරා නම් අද මේ ප්‍රශ්නේ නැහැ නේද? මේ තියන්නේ එදා මුල් ලංකාවට ඉන්න පොලිතින් නිෂ්පාදක පිටකොටුවට පැමිණි වෙලාව මේ තියෙන්නේ. හරි? ඒ නිසා ජනාධිපතිතුමනි මේ එක කොට්ටාසයක්. මේ කොට්ටාසේ අමතරව තව කොට්ටාසයක් ඉන්න අතරමඟ කොමඩු, ගස්ලබු, දියුල් ඇතුළු මේ රටේ නිෂ්පාදන සායි තව පාර තියාගෙන අලෙවිගෙන කොටස. ඒ කට්ටියගේ ප්‍රධානම දේ තමයි බස් එකෙන් බහලා යනකොට ඩියුල් ගෙට්ටියක් කරන් යන ෂොපින් බෑග් එක වුණ. ගිය සැරෙත් මේ වැඩේ කරලා ලබු කදේ සතපන්නා ෂොපින් බෑග් එක ගෙනාවා රුපියල් 5ට 6ට. 725 ලන්ච් ෂීට් එක ගෙනාවා රුපියල් 2.50ට. මේ තියෙන ගිය සැරේ හඳුන්වා දුන්නු ලන්ච් ෂීට් වර්ග මේ.
මේ තනි කර පට්ටපල් බොරු මේ ඇමතිවරු ආණ්ඩුවේ කරන්නේ මේව කියන්න ඕන මේ තියෙන ගියසරේ ඔය දිරණ වැකිලු ගෑපු ලංචි මේ තියෙන්නේ එතකොට මේව එදා මම පෙන්ව මේ මේව ඉරනවා සම්පූර්ණ මේව දා කියලා එතකොට මේක මම print කරලා මේක ලාවා ඊට පස්සේ ආව තා කොලයක් ආවා මේ තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මහජන මුදල් දෛනික උපයන මුදල් තමන්ගේ මේ අමතරව මේ 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 කම්පැනි විසින් සහ මේ ආයතන මේ මේ ගිරගත් ආකාරයට ඩොලර් පිටරට ගියා කාර්ය 725 ලන් ෂීට් එක දුවුනේ 2.50 කරා 2.50 කරාම පරිසරය සුරක්ෂිත වුණාද අද අමරණීය මහත්තයව කතාව කියන්න ඕනේ නැහැ එදා මේගොල්ලෝ මේ තහනම් ගෙනල්ලා මේ නීති රීති පරිසර අධිකාරිය ඒ සියල්ල ගෙනල්ලා මේ තීන් අපි ඒ සම්බන්ධව කරපු සම්මන්ත්‍රණ එදා එදත් මේක පොඩාව අදත් මේක කරන්න පොඩාව ජනාධිපති තුමනි යෝගට් කෝප්ප තහනම් කිරීම සාධාරණයි අපි ඒකට එකගයි ඒ සඳහා අපි ගාතින වැඩි පිළිවක් අපි ඒ සම්බන්ධව අපි සියලු දෙනා අපි ඒ සම්බන්ධව ඇමතිවරයෙක් කිනු දැන් අර කකටවත් අවදාන යවුණු අර මැටි කර්මාන් සම්බන්ධව ඒ නිසා යෝගට් කර්මාන්තය මැටි කර්මාන්තර සම්බන්ධ කරලා ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න පුළුවන් මොකද කිරි හට්ටි දිනන මේ වෙනකොට දැන් පොඩි වෙලා හදලා මේ පොඩි සයිසර් කිරි එමන් යෝගට් උත් දාන්න පුළුවන් ඒක විකල්පේ හරි හැබැයි ඊට අමතරව පොඩි ඔය ශෂේ පැකට් අරෝමය කරන්න කියලා ජනාධිපතිතුමනි බරපතල ගණයේ සමාජ කුහකත්වයක් ඇති වෙනවා මේ පොඩි පැකට් පාවිච්චි කරන්නේ මේ දෛනික ආදායම් ලබන මිනිස්සු මධ්‍යම පන්තිල පාල මිනිස්සු මේ වෙලාවේ ජනාධිපතිතුමනි මේ පොලිතින් තහනම ඇමතිවරයාට ඕන විදිහට කරන්න හදන්න එපා අර හරක් මස් තහනමට විරෝධයක් කළා ඒක පොඩ්ඩක් මාසෙට ගත්තා වගේ මේ සම්බන්ධව ඔබතුමා දැඩි අවධානය යොමු කළා මේට මේ සම්බන්ධව අගතිරපත් වෙන සියලු පාර්ශව එක තැනකට ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න නැතුව එහෙම නැතුව අමරවිල් මහත්තයා ඕන විදිහට කරන්න හැදුවොත් අපි අමරවිල් මහත්තයාගේ ගෙදර ගාව මේ සියලු කර්මාන්ත කරුවෝ ටික අපි මා ජනතාව කවුරු පීඩාවටපත් කරන්නේ අපි උද්ඝෝෂණ ආරම්භණ අපි කරන්නේ තාමත් මිනිසුන්ට නොනොදෙන ආකාරයට විදිහට අපි මේ මහත්තයා ගෙදර ගාවට මේ කට්ටිය කියලා අපි අහන්න අපි ගන්නේ කොහොමද අපිට කෙහෙල්පත්ට අරවා මේවා ඒවා එහෙමනම් වෙළඳ පොළට ඇවිල්ලා හඳුන්වා දීලා ඒකම තමයි කියන්න ඕනේ දැන් අපි ඊළඟ මාසෙ ඉඳලා මේක තහනම් කරනවා එහෙම නැත්නම් බුදුදරේ තියන් මෙහෙ අමුඩ ගන්න හදන්න එපා කියන එක අපි තාමත්ම ගෞරවයෙන් ඒ ඇමතිවරන් ඉල්ලා සිටින මොකද මේවා මේ රටේ කතා නොකරොත් මේවා මේ රටේ කතා නොකරොත් නැමත ඩීල් ගන්නට යනවා මොකද එදා මේ රටේ උගත් වියත් මේ රටේ උගත් පණිරුවන් භාවිතා කරලා පොලිතින් තහනම මේව කරගලා මේ වැඩිමිලට මාපියවට ගහපු ගේම් මේ මේ තියෙන දා පොලිතින් තහනම ගැන සම්පූර්ණ කරපු අපේ හාමුදුරු මේ හාමුදුරු අපහාසයක් නෙමෙයි මෙන්න මේවා එතකොට මේ 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 මෙයා මේ ස්වාමීන් වහන්සේ එදා පෙනීටි සත්භාවයෙන් පොලිතින් මෙනිමේ අද ඒක ඉෂ්ට වෙලා තියෙනවද එහෙනම් ජනාධිපතිතුමා කියනවා නම් පොලිතින් වලින් පුරුවන් කියලා විදුලි උත්පාදනය කරන්න පහුගිය කාලේ ස්විච් එකක් ඔෆ් කරලා විදුලි පැය ගාණක් ඔෆ් වෙලා දුණා අන්න දැන් ඒකට කොයි විදුලි හිගයක් කියලා අන්න ප්‍රයිවට් ගන්න හදන හදිසි ඒව ඕනේ මේ කසල පිළින් මේ වැඩේ ඔබතුමා මේ කියලා තිනෝ පළාත් පාලන ආයතනවලට කසල කලවනා කරන සදා අවශ්‍ය වක්කීම් සහ අවශ්‍ය යන්ත්‍ර උදව් දෙනවා කියලා මොකද ඉතියෝපියාවේ මේක තියෙනවා අපි ගා වීඩියෝ එක තියෙනවා අන්න බඩ ගන්න එක ඉතියෝපියාවේ සිංගප්පූරුවේ මේක තියෙනවා එහෙමනම් ලෝකයේ තියෙන නවීන වාහනේ හෙට අනිද්ද වාහන පොමිට හම්බෙනකොට ගෙන්නන්න පුළුවන් නම් ජනාධිපතිතුමනි මද තියාගන්න අද ගෙවල් වල ගෘහණියෝ අච්චාරු ටික මෝජු ටික චිලි බේස් ටික මේ ගෙදර ඉඳගෙන පොඩි පොඩි දේවල් මේ කප් වල කාලා කියලා බන් සිල්ල කඩවල මොතන දිකින්නවද කියලා. එතකොට මේ මිනිස්සු කොහමද ඒවා නැවතේ දේවල් කරන්නේ? ජීවත් වෙන්නේ කොහමද? මේ නිසා මේ නිලධාරි හතරපත් දෙන්නේ කොයි ඇමතිවරයයි මේකේ ලකුණු දාගන්න හදනව නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එක වගකීමක් ඇතුව මම මේ අවස්ථාවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරී කටියට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේක තමයි ඇත්ත. අනිත් එක ඊයේ දිනේදී අපි ජනාධිපතිවරයාගේ අගමැතිවරයා ගත්ත තීරණයක් පාසල් දරුවෙකුට බිත්තරයක් දෙන්න ඕන කියන කතාව. ඉතා හොඳයි අපි අගය කරනවා ඒ ක්‍රියාවලිය. හැබැයි මේ බිත්තර මේ නිෂ්පාදනය කරන මහත්වරුන්ගේ මනතුල සපුරන්න ඒ ක්‍රියාවලිය විතරක් නෙමෙයි පාසල් ලාපන ශාලාවලින් බිත්තර වලට වඩා එහා දෙයක් දෙන්න ඕන. මම ඒක සඳුදා දිනේ හෝ අඟහරුවා දිනේදී මේ රටේ මෙන්න මේ ස්ථානේ මම පෙන්නනවා.
අන්න එදාට ඔබතුමා තීරණය කරන්න බිත්තරේද ජන ළමයින්ට දෙන්න ඕනේ ළමයින්ට උදේ ඉස්කෝලට ආවන් පස්සේ ගුණාත්මක ආහාර වේලාද දෙන්න ඕනේ කියන එක ඔබතුමාගේ අවධානය සඳහා මම මාධ්‍ය සජීවී ඔස්සේ මේ විකාශය කරනවා ඔබතුමා ප්‍රායෝගිකව මේ ගැන කල්පනා කරන ඔබතුමා ඒ තීරණය ගත්ත නිසානේ මේ මතයක් හැදුනේ දැන් පාසල් ලාපන ශාලාවල දරුවන්ට උදේට රතු කකුළු බත්තියක් එක්ක මුගුවන් බැල්ලුමක් පරිප්පුඩු ටිකක් පොල් සම්බලක් බිත්තරයක් දුන්නන් පස්සේ මොකෝ දරුවා උඩ පැනපැන හිනාවෙ ලස්සනේ දරුවා ඉන්න කාය වර්ධන නැතුව අජින මොටෝ නැතුව රසකාරයතු හොඳ ආරවිලක් ලැබෙනවා බිත්තර දීලා මොකද කරන්නේ දරුවා පන්ති යනකම් බිත්තර මේම කටේ දාගෙනද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කන කර මේක කොහොමද බිත්තරේ එහෙමනම් බිත්තරෙත් එක්ක බත් වේලක් ඕ බිත්තරෙත් එක්ක ඉන්දියාප ටිකක් අනිවාර්ය කරන චක්කලයකන එන්න ඕන එහෙම නැතුව බිත්තර භාංකාරයන්ට අවශ්‍ය දේ ඒ දේ කරන්න බෑ කියන එකත් කියලා මොකද මේ වෙලාවේ බේකර් නිෂ්පාදන වලට අඩුවෙන් දෙන බිත්තර පාරිභෝගිකයන ගන්න වෙලදී වැඩිම බිත්තර එහෙම බිත්තර වර්ග දෙකක් නැහැ ප්ලාස්ටික් බිත්තරත් අවිලා තිනෝ ඒ නිසා අපි ජනතාවට කියනෝ බිත්තර පරිභෝජනයේදී වඩාත් ඉතාමත් විමසිලිත්භාවය ඇතිව කරන්න කියලා මේ අවස්ථාව මතක් කරමින් මම ආරාධනා කරනවා අපේ තීරෝදලත කර්මාන්තේ නිර්මාතෘවර ලලිත් ධර්මසේකර මහත්මයාට මාධ්‍යවේදී ඔබට මුණයම්ව සම්බන්ධව ගැටලු තිබේ නම් මේ මොහොතේ අහන්න පුළුවන් එහෙම නැත්නම් මෙතුමා අදහස් දැක්වෙන් පසුව මේ සම්බන්ධව පොඩි අදහස් දක්වන්න පුළුවන් මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න